නුවරලිය යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. නුවරලිය, හඟුරංකිත, මස්කිලිය, කොත්මලි සහ වලපන යන ආසන නියෝජනය කරමින් යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක තරුණ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රට හැර යන තත්ත්වේ තමයි ඉන්නේ හැම තරුණ තරුණියෝ. අපි ඒක වළක්වලා වැඩසටහනක් නැහැ, තරුණ තරුණියෝ එකතු කරගන්න කිසිම ප්‍රෝග්‍රෑම් එකක් කරේ නැහැ. ලංකාවේ තියෙන සියලුම යූත් පාර්ලිමන්ට් මෙම්බර්ස්ලාට ඩිවිෂනල් ඩෙවලොප්මන්ට් කමිටි හෝ ඩිස්ත්‍රික් ඩෙවලොප්මන්ට් කමිටි මීටින්ග් එකට යනකොට අපිට දෙනුත් කළා අපි අයිඩියා එක ගන්න කියලා. ඒ රික්වෙස්ට් අපි යූත් පාර්ලිමන්ට් වෙනුවෙන් අපි රික්වෙස්ට් කළා. තරුණයන් හැටියට මොකද්ද රජයේකින් මේ මූලික කටයුතු බලාපොරොත්තු තමන් ගැන නෙමෙයි. ඒක මට කියන්නේ. අපේ ගේ ළමයි ග්‍රේඩ් 1 එකෙන් ඉඳලා 11 ඒක ඇඩ්වාන්ස් වල ගිහිලා යුනිවර්සිටි ඉලසන අවුරුදු 30ක් වගේ දැසේ සම්පූර්ණ ඇඩ්මිෂන් පෙත තමයි යනවා සර්. ඒක ඇමරිකාවට සර් අවුරුදු 18යි නැත්නම් 20ක් වගේ ඇට මේක ඇඩ්මිෂන් ඉවර කළා සර්. මේක රටේට උදව් කරනවා සර්. ඒක ඒ සිස්ටම් එකේ අපේ ලංකාවට පොඩ්ඩක් මැනේජ් කරනවා සර්. අපි ඒකේ ලංකාවට ගොඩනගෙන ඉන්න ඕනවා සර්. විනයකත්වයා දේශපාලන නායකයින් ආණ්ඩුව බාර ගන්න කැමති. සාමාන්‍ය දේශපාලනඥයෝ කියන්නේ අගමැති වෙන්න කිව්වොත් දුවගෙන එනවා අර. මේකේ මිනිස්සු අනිත් පැත්තට. ජූලි මාසේ කරනකොට මට කියනවා ඉල්ලලාස් වෙන්න කියලා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ නම් පක්ෂ නායකයින් රැස් වුණා. පට කරන්න එනවා කිව්වහම ඒගොල්ලෝ පැනලා ගියා. මම හමුදාව ටික පාර්ලිමේන්තුව බේරන්න ඕනේ මේක මේවා කරන්න එපා කියලා. ඉතින් මේ දේශපාලනියම ගෙනියනවාද වෙනස් එකක් කරනවා. මං හැමදාම නෑනේ මේකේ. අනික කහ මිනිස්සු ඉන්නෝටනේ මම ওই අරගලේ තියෙන වෙලාවට කොළඹ ගිහිල්ලා ওই කූඩාරම් ගහන කණ්ඩායමක් එක්ක හිටියා. එකපාර ආරංචියක් ගාව මෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවසෙන් දිරුම් දෙනවා කියලා. කට්ටිය දිව ඕ දෙන්න එපා දෙන්න එපා එහෙම දෙන්න හොඳ නැහැ දුව බල්ලා කියලා. කට්ටිය දිව අනිත් පැත්තේ. ඒ දීවපු අනිත් පැත්තේ කෙනෙක් මම. ඒ ඒ වෙලාවේ විශ්වාසයක් ගාවේ ඔබතුමා රට ගොඩනගයි. මේ තියෙන ප්‍රශ්න ඔහු සේරමත් අතරේ ජාතික ජනබලවේගයට ආව තත්ත්වයක් කියලා. ඒ අවස්ථාවේ එයාලා තෝරගත්තමාව ජාතික ජනබලවේගයේ නූර්ලිය අපේක්ෂකයා කියලා. ඊට පස්සේ ඔය ඉන්න අතරේ ඔබතුමා කියන ප්‍රතිපත්ති අපි දැකලා ඔබතුමාට සහයෝගය දෙන්න ඕන කියන එක. අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ මැදිහත් වීමෙන් පසුගිය දවස්වල පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම December 15 දක්වා කල් දැම්මා. ඒ සම්බන්ධයෙන් මම අනේක වාරයක් ඔබතුමාට මේ රටේ සමස්ත ව්‍යාපාර පද්ධතිය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ December 15 කියන දිනය තවත් වසරකින්වත් දීර්ඝ කිරීමට හැකියාවක් තිබෙනවා නම් ව්‍යාපාර ටික නැවත නැගිටවා ගන්නට පුළුවන් අධිකරණ ජනාධිපතිතුමනි. දැන් මේ December 15 වෙනකන් නැවැත්තේ බැංකුවල අයවැය ඔඩිටර් ඩිකවුන්ට්ස් හදන්න තියෙනවා. ඒක කරන්න බැරි නම් බැංකුව ඔක්කොම කඩාවැටෙනවා. ඒක ලැබුණාන් පස්සේ අපි තීරණයක් ගන්නවේ මොකද ඊළඟට කරන්නේ කියලා. දැන් සංචාරක ව්‍යාපාරේ අපිට පුළුවන් දියුණු කරන්න ඉතින් ඔක්කොමලා කැමතිද කරන්නේ? තැපෑ කාන්තෝරුව ඒක වටේ තියෙන ඉඩම් අරගෙන සජෝට්ලේ එන්න කැමති වුණා. ඒත් ජනතාව විරුද්ධ වුණා. රාජෝට්ලේ ආව නම් තවත් හෝටල් ප්‍රසිද්ධව දෙක තුනක් කියනවා. ගාල්ලි මිනිස්සු කියනවා අපේ ලොකු විශාල තැපෑ කාන්තෝරුවත් වෙන ඔය කඩල හරි ඉඩම දෙන්න හෝටල් ගන්න. නුවරලි මිනිස්සු හෝටලේ එනකොට කියනවා එපා. ඔය ගොඩනැගිල්ල ඇතුලේ තියෙනවා පැලායගේ සර්කිට් බංගලා. ඒක නීතියට විරුද්ධයි. ඒක ආරක්ෂා කරන්න ඕක කරේ හිල්ටන් එක ඇවිල්ලා අරගත්තනේ බෝගම්බර. ගාල්ලේ දකුණේ මිනිස්සු කියන මේ ඔක්කොම දෙන්න හෝටල් ටිකක් දාන්න කියලා. ඒකට තමයි 2001 යලිපුතුන් ශ්‍රී ලංකා වැඩසටහන අවසානයේ තිබ්බ 2025 ඉදායි ගමනාව නම් 2025 මේ රට සංවර්ධිත රට. හැබැයි ඒක කරන්න අපේ රටේ මිනිස්සු දුන්නේ නැහැ කපුලෙන් ඇද්ද ඔබතුමාට. මේ වගේ ඔබතුමා දැන් හදලා තියෙනවා 2048 මේ රට සංවර්ධිත රටක් කරන්න ගෙනියන්න. ඒකට මිනිස්සු හිනාවෙනවා. ඔබතුමා මේ අවුරුදු 2 මේ රටේ විප්ලවයක් කරා. තීරණ ඔබතුමා ඊළඟ අවුරුදු 10 මේ රටේ පාලනය කළ යුතු වෙනවා. හමුව අවසානයේ තරුණ නියෝජිතින් සමග ජනාධිපතිවරයා ශිල්පී ඡායාරූපයකටද පෙනී සිටියා.